දැත් පිරිසිදුව තබා ගැනීම බෝවන රෝගවලින් ආරක්ෂා වීමට ඇති හොඳම පියවරයි ඩෙටෝල් වෙතින් මතක් කිරීමක්. 2020 මාර්තු මාසයේ 10 වෙනිදා අපි දකුණු කොරියාව ඉඳලා ශ්‍රී ලංකාවට ආවා. මම හිතන්නේ ගුවන්තොට කොළේ සිට මේ දක්වා දින 14ක් අපි නිවදාන කටයුතු සම්බන්ධ වුණා. මේ නිවදාන වැඩසටහන අපිට අලුත් දෙයක්. ඒ වගේම මම හිතන්නේ රජයටත් මේ වගේ පළමු අවස්ථාවක් කියලා මම හිතනවා නිවදාන වැඩසටහනක් සම්බන්ධ වෙලා මේ වගේ වැඩසටහනකට යොමු කිරීම. විශේෂයෙන්ම යුද හමුදාව යුදහමුදා ප්‍රමුඛ සියලුම නිලයන්ට අපි ආරා විශේෂ ස්තුතියක් කළ යුතුයි. මන්ද මේ කන්දපාඩු නිරෝධාල මධ්‍යස්ථානය නිර්මාණය කිරීමට ඉතාමත් කෙටි කාලයක් තමයි උන්ට ලබා දී තිබෙන්නේ. වැදගත්ම දේ එතනදී මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා, විශේෂිත ස්තුතියක් කරනවා විශේෂයෙන්ම යුදහමුදාවේ වෛද්‍ය අංශයට. මම හිතන්නේ වෛද්‍ය අංශයේ ඉන්න වෛද්‍යවරු ඇතුළු නිලධාරීන් උදේ හවස දවසට දෙතුන් පාරක් අපි ආවිල්ලා ඒ අදාළ පරීක්ෂණ කටයුතු සඳහා යොමු කරලා අපිව මේ තැනට නිරෝගී පුද්ගලයන් ලෙස තමුන්ගේ ගම්බිම් බලා පිටවත් යාමට අවස්ථාව ලබා දීම මම විශේෂ ස්තුතියක් කරනවා යුද හමුදාවේ වෛද්‍ය අංශයට. කිසනම ආචාර කරනවා ඔවුන්ගේ යම් හේකින් සුළු හෝ අතපසුවීමක්, යම් වරදක්, යම් වචනයක් හෝ මෙම යුද හමුදාවේ සියලුම නිලධාරීන් හා සෙසු නිලයන්ට අපේ අතින් සිදු වුණා නම් සියලුම දකුණු කොරියාවේ සේවය කරපු සියලුම දෙනා වෙනුවෙන් මම හිසරම ආචාර කරලා ඔවුන්ගේ සමාව වචනය කරනවා. Breaking.lk